හැමෝම සාදරයෙන් පිළිගන්නවා SR Host Hotel ගේ YouTube channel එකටත් SR Host Hotel ගේ web පිටුවටත් මම සුජිත් රණසිංහ. පළවෙනි වීඩියෝ එකේදී මම පොරොන්දු වුණා වගේම මම අද පොඩි ක්‍රියාකාරකමක් අරගෙන ආවා ලොකු අදහසක් ගන්න හැමෝටම. මම අද කියන්න යන්නේ programming කියන්නේ මොකද්ද? programming කියන දෙයින් අපිට මොනවද කරන්න පුළුවන් කියලා සරල අදහසක් ගන්න සාමාන්‍ය ක්‍රියාකාරකම. පළවෙනි ක්‍රියාකාරකමෙන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ programming ගැන ඔයගොල්ලන්ට අදහසක් දෙන්න මෙන්න මේ පොඩි කාර් එක පාවිච්චි කරලා. මේ කාර් එක මම කෑලි එකලස් කරලා හදලා තියෙන්නේ. ඔයගොල්ලෝ බැලු බැලමට පේනවා මේකේ පරිපත කීපයක් තියෙනවා. මේක වයර් වගේක් පේන්න තියෙනවා. බැටරි කැල් දෙයක් පේන්න තියෙනවා. තව අමුතු අමුතු දේවල් වගේක් පේන්න තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කරලා ප්‍රෝග්‍රෑම් එකක් ලියලා මට හිතෙන දේ කොහොමද මේ කාර් එක ලව්ව කරවගන්නේ කියන අදහස තමයි මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද? සරලව පොඩි අදහසක් දෙන්න ඔබලොන්ට හිතේ ආසාවක් ඇති කරන්න ප්‍රෝග්‍රෑමින් කියන දේ කොයි වගේ දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියන අදහස තමයි මට ඔයගොල්ලන්ට දෙන්න අවශ්‍ය වෙන්නේ. අපි දැන් මේක කරලා බලමු. මම හිතන්නේ නැහැ බොහෝ අයට එක පාට ප්‍රෝග්‍රෑමින් ගැන එක පාටම අදහසක් එයි කියලා. නමුත් මම උත්සාහයක් දරනවා සරල ක්‍රියාකාරකම් වලින් ඕගොල්ලොන්ගේ කුතුහලය ඒ වගේම ආසාව ඇති කරන්න ප්‍රෝග්‍රෑම් වෙනුවෙන්. අපි දෙවෙනුව කතා කරමු ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නකොට කොහොමද මොන වගේ දේවල්ද අපිට ඉගෙන ගන්න ඕනේ. ප්‍රෝග්‍රෑමින් මුලින් ඉඳලා අපි ඉගෙන ගන්න අපි ඕගොල්ලෝ ආසනම් ආස වුණාට පස්සේ අපි ඒක ඉගෙන ගමු. දැනට මම පොඩි පොඩි ක්‍රියාකාරකම් වලින් ඕගොල්ලොන්ට ඒ ආසාව ඇතිකරන උත්සාහයක් දරනවා. බලමු මගේ උත්සාහය සාර්ථක වෙයිද කියලා, ඕගොල්ලෝ ඒක හඹා යන්න උත්සාහ කරයිද කියලා. එහෙනම් මේ ක්‍රියාකාරකම කරලා බලමු අද. ඕන නම් අපි ගාව තියෙනවා මේ කාර් එක හදන්න අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය. මම එකින් එක හැඳුනොත් මට තියෙන රෝද හතරක්, චැසි එකක්, චැසි එකට සම්බන්ධ කරන්න අවශ්‍ය කරන ඇන, ඒත් එක්කම මට මෝටර් හතරක් තියෙනවා. මේ මෝටර් හතර ඔයගලොන්ට සමහරවල් දැකලා තියෙනත් පුළුවන්, නැත්නම් පළවෙනිවතාව වෙන්නත් පුළුවන් මේ විදිහට දකින. මේකට අපි කියනවා ගියර් මෝටර් කියලා. සාමාන්‍ය මෝටර් හතරක් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව මං ගාව තියෙන පරිපත දෙකක්, ඒත් එක්කම තව තියෙනවා අල්ට්‍රාසොනික් සෙන්සර් එකක්. ඊට අමතරව තියෙනවා මේකට අපි කියනවා සර්වෝ මෝටර් එකක් කියලා. මේ පරිපත දෙක ගැන කතා කරමු. මේ පරිපත දෙකේ මෙයා තමයි මූලිකම එක්කෙනා. මෙයාට අපි කියනවා ආර්ඩිනෝ බෝඩ් එක කියලා. මෙයාට ආර්ඩිනෝ ඌනෝ බෝඩ් එක කියලා තමයි හරියටම හඳුන්වන්නේ. ආඩිනෝ බෝඩ් එකේ තියෙනවා බෝඩ් වර්ග කිහිපයක්. ඒ කියන්නේ සයිස් එක අනුව මෙයාගේ නම වෙනස් වෙනවා. මෙගා බෝඩ් එක තියෙනවා, ඌන බෝඩ් එක තියෙනවා, නැනෝ බෝඩ් එක තියෙනවා. නමුත් කරන කාර්යය එකයි. මේක තමයි අපි ප්‍රෝග්‍රෑම් කරන සර්කිට් එක මේ කාර් එකේ තියෙන. ඊට අමතරව මේක තියෙනවා මෝටර් ඩ්‍රයිව් එකක්. මේ මෝටර් ඩ්‍රයිව් එකෙන් කරන්නේ මේ මෝටර් හතර ඉස්සරහට පස්සට අපිට අපි විධානය දුන්නට පස්සේ ෂණයෙන් එයාට මාරු කරන්න හැකියාව තියෙනවා. ඒක නිසා තමයි මේ අපි මේකට කියන්නේ මෝටර් ඩ්‍රයිව් එක කියලා. මේක අමතරව මේ සර්වෝ මෝටර් එකක් තියෙනවා. මේ සර්වෝ මෝටර් එකෙන් කරන්නේ අංශක බිඳුවේ ඉඳලා අංශක 180ට පමණයි මෙයා කරගන්නේ. අංශක 180ට 80ත් බිඳුවත් අතර තමයි මෙයා මේ කෝණමානය තියෙන අංශක ගානට මෙයා කරගන්නේ. එතනින් ගියා මේ අල්ට්‍රාසොනික් කියන උපකරණය. මෙයා හරියටම අර වවුලා සාමාන්‍යයෙන් පාර හොයාගන්න විදිහ තමයි මෙන්න මේ අල්ට්‍රාසොනික් මෙන්න මේ උපකරණකින් කරන්නේ. මෙයා කිරණක් නිකුත් කරලා මේ කිරණ ආපහු වැදිලා එන වේගය අණුව තමයි මෙයා තීරණය කරන්නේ කොපමණ දුරකින් යම්කිසි බාධකයක් තියෙනවද කියලා හඳුනගන්නේ මෙන්න මෙයාගෙන්. එතකොට මෙයාට අපි කියනවා අල්ට්‍රාසොනික් සෙන්සර් එකක් කියලා. හරි, එහෙනම් අපි ඉස්සලාම මේකේ පරිපත ටික අමුණන්න ඉස්සලා අපි මේකේ චැසි එක හදාගෙන ඉමු. Oh,
අනේ ඔයගොල්ලන්ට පේනවා ආඩිනෝ ඌන බෝඩ් එකක්, මෝටර් ඩ්‍රයිව් එකක්, අල්ට්‍රාසොනික් සෙන්සර් එකක්, සර්වෝ මෝටර් එකක්, බැටරි කේස් දෙකක්. මම මේකේ උඩ කොටස සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ මේ චැසිය සම්පූර්ණ කරගන්න. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ බැටරි වයර් දෙක දෙක ඇවිල්ලා තියෙනවා යටින්. මම මේක හිමිට උඩට ගන්නවා මේ විදිහට. මේ අපිට තියෙන්නේ වයරින් පාට් එක කරගන්න. මේ වයර් තියෙන ටික ඔක්කොම අවශ්‍ය තැන් කරන තැන් වලට සාවි කරන්න. මෝටර් ඩ්‍රයිවර් එකේ දෙපැත්තේ තියෙනවා අපිට මේ දෙකට සම්බන්ධතාවයේ පව මේ විදුලිය සම්බන්ධ කරන්න තියෙනවා අපිට මේ කනෙක්ටර් දෙකක්. අපි මේ කනෙක්ටර් දෙකට සාවි කරගනිමු ඔක්කොටම ඉස්සෙල්ලා. හරි. යම්කිසි විදිහකින් මේ දෙක සවි කරලා කපි කරන්ට් එක දුන්නට පස්සේ යම් කිසි විදිහකින් රෝද එක එක පැත්තර කරගෙන ගත්තොත් මේකේ ඕගොල්ලෝ කරගෙන තියෙන්නේ වයර් මාරු කරලා මෝටරට පාස්සගෙන තියෙන එකයි. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හරි පැත්තට එනකම් වයර් ටික හරි පැත්තට තියලා මේ 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 කනෙක් කරගන්න මේකට. ඉතින් අර මම කරලා දෙන විදිහට එකම විදිහට මෝටරේට පාස් කරගත්තා නම් ඕගොල්ලන්ට එකම විදිහට පාට දෙක ගලපලා මේ පරිපථයට සම්බන්ධ කරන්න පුළුවන්. ඔන්න දැන් මම කාර් එක එකලස් කරගෙන ඉවරයි සම්පූර්ණයෙන්ම. මේකේ පරිපත ටික එකින් එක සම්බන්ධ කරගෙන ඉවරයි. ඔයගොල්ලෝ පේනවා බැටරි කෑලි දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒත් එක්කම ආඩිනෝ බෝඩ් එකත්, සර්වෝ මෝටර් එක, එතන ගියාම අල්ට්‍රාසොනික සෝනා සෙන්සර් එක, එතන ගියාම මෝටර් ඩ්‍රයිව් එක, චැසිය එක, බැටරි දෙක. ඊට අමතරව මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මම සම්බන්ධ කරගෙන තියෙනවා ස්විච් එකක්. මේක අවශ්‍ය වෙලාවදී ඔන් කරන්නත් ඔෆ් කරන්නත්. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක පරිගණක මෘදුකාංගය ලියාගන්න. ඔයගොල්ලන්ට පේනවා දැන් මම මේක ස්විච් එක ඔන් කරොත් එහෙම ලංකල බැලුවොත් එහෙම මේකේ ආඩිනෝ ඌනෝ බෝඩ් එකේ ඔයාලට පේනවා මේකේ ඉන්ඩිකේටර් බල්බ්ස් දෙකක් පත් වෙනවා ඔයගොල්ලන්ට පේන. ඒ වගේම මෙතන මෝටර් ඩ්‍රයිව් එකෙත් බල්බ් එකක් දැල් වෙනවා. ඒ කියන්නේ මේ පරිපත වලට විදුලිය සම්බන්ධ වෙලා තියෙන හරියාකාරම. නමුත් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න නැති හේතුව තමයි මේකට මම ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එක ලියලා අපි බලමු මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා ඉවරලා. ඔන්න දැන් අපි එකලස් කරගත්ත කාර් එකට මෘදුකාංගය ඇතුළත් කරන්න යන්නේ. අපි බලමු කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. මේ වගේ කේබල් එකක්, USB කේබල් එකක් අපිට යූස් කරන්න වෙනවා. මම එක දැන් සම්බන්ධ කරනවා මගේ පරිගණකයට. රයිට්. මගේ USB පෝට් එකට මම සම්බන්ධ කරනවා. ඔබට පේනවා මේක සම්බන්ධ කරගුවම මොකද වෙන්නේ කියලා. රයිට්. Now දැන් පරිගණකේ ලෑස්ති, කාර්යගත ලෑස්ති. දැන් අපි මෘදුකාංගය ලියන්නේ කොහොමද කියලා අපි පරිගණකයේ ස්ක්‍රීන් එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න. රයිට්. ඔන්න දැන් අපි එකලස් කරගත කාර් එක පරිගණකයට සම්බන්ධ කරගෙන තියෙන USB කේබල් එකක් හරහා දැන් ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට තියෙන්නේ මේකට ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්නට. ප්‍රෝග්‍රෑම් එක ලියන්නට මම යූස් කරනවා, මම පාවිච්චි කරනවා ID එකක්. මේ ID එක මම ඩවුන්ලෝඩ් කරගත්තේ arduino.cc කියන වෙබ් පේජ් එකකින්. ඒ වෙබ් පේජ් එකට ගියාට පස්සේ ඔකරන් දැක් ගන්න පුළුවන් software menu එකේදී ඒකේ තියෙනවා downloads කියලා option එකක්. ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කරලා පස්සේ ඔයගොල්ලන්ට ID එක අලුත්ම version එකේ තියෙන Arduino ID එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දකුණු අතු පැත්තේ තියෙනවා ඔයගොල්ලන්ගේ දැනට පාවිච්චි කරන operating system එකට අදාළ වෙන software එක.
උදාහරණයක් විදිහට Windows XP හරි Windows 7 හරි use කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ පළවෙනි link එක click කරලා ඒ අදාළ file එක download කරගන්න. ඒ වගේම 10 එක 8.1 එහෙම නැත්නම් Mac OS එක එහෙම නැත්නම් Linux මේ අදාළ ඕනම operating system එකට compatible වෙන software එකක් ඔයගොල්ලෝ මෙතනින් download කරගන්න පුළුවන්. මම මේ වෙනකොට download කරගෙන මගේ පරිගණකයට install කරගෙන තියෙනවා IDE එක. IDE එකේ අපි open කරලා පස්සේ අපිට මේ විදිහට තමයි දකින්න හම් වෙන්නේ setup කියලා සහ loop කියලා කොටස් දෙකක් තියෙනවා වුණත් දැක ගන්න. මේ loop එක ඇතුළේ තමයි අපි මේ කාර්ය එක ඇතුළේ සිද්ධ වෙන මූලික ක්‍රියාකාරකම අපි ලියන්නේ මේ loop එක ඇතුළේ. ඒ ක්‍රියාකාරකමට අදාළ setup එක. එහෙම නැත්නම් අපි ඉස්සලාම මේ Arduino board එක pin assign කරන එක variable එකක් create කරන එක object එකක් create කරන එක එතනින් ගියාම string එකක් create කරන එක ඒ අදාළ මූලික දේවල් ටික setup කරගන්න එක අපි මේ void setup යටදී තමයි කරන්නේ. ඉතින් අපි මේ හිමීට අපි ඉගෙන ගමු මේක ඇතුලේ කොහොමද මේ programs ලියන්නේ කියලා. නමුත් programming ගැන ඔගොල්ලෝ යම් කිසි අදහසක් ගන්න ඔයගොල්ලන්ට මම ආරාධනා කරනවා ටිකක් ඉගෙන ගන්න. අපිට පුළුවන් programming පොඩ්ඩක් දන්නවනම් ලස්සන ගොඩක් දේවල් නිර්මාණශීලීව කරන්න. ඉතින් වැඩි දෙනාගේ ඉල්ලීමක් තිබ්බොත් මම බලාපොරොත්තු වෙනවා programming පාඩමක් මුලින් ඉඳලා පටන් ගන්නට මම ආසයිම කැමති අය ඉන්නවා නම් මගේ ඉල්ලීමක් කරනවා නම් මොකද අවශ්‍යතාවයක් තියෙන කට්ටියට විතරයි මම ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රෝග්‍රෑමින් ගැන උගන්වන්න මම කැමතියි. මොකද වටිනාකමක් තියෙන ඕන හැම දෙයකම නිකමට මම කරලා දැම්මොත් සමහරවිට අවශ්‍යතාවයක් නැත්නම් මගේ කාලෙත් අපරාදේ. ඉතින් කවුරුත් ප්‍රතිඵලයක් ලබා ගන්න නැත්නම් ඒකේ තේරුමක් නැහැ. හරි, දැන් අපි මේ කාර් එකට අදාළ ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරමු. මම ඒකට අදාළ කෝඩින් එක මම දාලා තිනවා srhost.lk මගේ වෙබ් පේජ් එකේ මේකට අදාළ ආටිකල් එකේ. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක කොපි කරලා සිලෙක්ට් ඕල් කරලා කොපි කරලා අදාළ අපිට අවශ්‍ය කරන පිටුවේ පේස් කරගන්නයි තියෙන්නේ. එතකොට මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ forward slash ඉස්සරහට ගහලා තියෙන ඉරි දෙකක් එක්කලා පොඩි comment එකක් තියෙනවා. මම මේ ලියලා තියෙන program එක හුඟක් පේ සමහරක් පේලි ඉස්සරහ මේ comment එකක් තියෙනවා. අපි මේකට කියන්නේ comment එකක් කියලා. මේ ඉරි දෙකක් ගහලා ඉස්සරහට මොන හරි දෙයක් ලියලා තියෙනවා නම් ඒක program එකට අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ program එකේ ඉස්සරහ පේලියක් ලියලා තියෙනවා. මේ පේලියේ වෙන දෙයකට අදාළ. ඒ කියන්නේ අපි මොකක් හරි සින්ටැක්ස් එකක් එහෙම නැත්නම් අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එක එක ලයින් එකක් අපි ලිව්වොත් මේ ලයින් එකෙන් කෙරෙන්නේ මොකද්ද කියලා සරලව පොඩි අදහසක් තමයි මේ කමෙන්ට් එකෙන් අපි දීලා තියෙන්නේ. ඉතින් මේ කමෙන්ට්ස් වැඩි වෙන තරමට ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි මේ ප්‍රෝග්‍රෑම් එක කොයි විදියටද ලියලා තියෙන්නේ කියලා. දැන් අපි මුලදීම පටන් ගත්තොත් එහෙම පොඩ්ඩක් කතා කරන්න මෙතන තියෙනවා include කරගෙන files දෙකක්. එහෙම නැත්නම් include කරගෙන තියෙනවා libraries දෙකක්. මේ libraries දෙක අදාළ වෙන්නේ server motor එකටත් ultrasonic sensor එකටත් අදාළ libraries දෙක. අපි මේ සම්බන්ධ කරගත්තු ඒ උපකරණ දෙකට අදාළ සම්පූර්ණ විස්තර එහෙම නැත්නම් උපදේශ මාලාව මේ ලියලා තියෙන්නේ මේ libraries දෙක ඇතුලේ. I think program එක පටන් ගන්න ඉස්සෙල්ලා මේ libraries දෙක අපි include කරගෙන ඉන්න ඕනේ මේ අපි ලියන program එකට. ඊට පස්සේ තියෙනවා L298 end controller pins කියලා comment එකක්. ඒ comment එක යටතේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් pin හතරක් assign කරලා තියෙනවා. pin හතරක් අපි වෙනම ඔයගොල්ලෝ පේනවා අපි කොහොමද මේක නම් කරගෙන තියෙනවා. හතර කියන pin එක left motor forward කියලා 5 කියන එක left motor backward කියන එක ඒ විදිහට අපි මේක රීනේම් කරගෙන තියෙනවා integer එකක් හදාගෙන තියෙනවා. ඉතින් එතනින් පල්ලෙහාට ගියාට පස්සේ define කරගෙන තියෙනවා trigger pin එකයි echo pin එකයි. ඒ කියන්නේ අපේ ultrasonic sensor එකට අදාළ pins දෙක. එතනින් ගියාම පල්ලෙහාට එනකොට අපි server motor එකට නමක් දීලා තියෙනවා server motor කියලා. එතනින් ගියාම new ping කියන ultrasonic sensor එකට අදාළ syntax එක
අපි මේ විදිහට ලියාගෙන තිනවා. ඔයගොල්ලෝ මේ කමෙන්ට් එකෙන් බලන්න පුළුවන් මේ මොකද්ද මේ ලයින් එකේ ගැන කියන්නේ, මොකද්ද මේ ලයින් එක ගැන කියන්නේ කියලා මේ කමෙන්ට් එකෙන් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ලොකුවට හිතන්න යන්න එපා. දැනට ඔයගොල්ලෝ මේක කොපි කරලා පේස්ට් කරන්න ඔයගලගේ Arduino board එකට අදාළ මේ ID එකේ හිමීට පොඩි පොඩි ප්‍රෝග්‍රෑම්ස් අපි හිමීට කරලා බලමු. එතකොට ඔයගොල්ලෝ තේරෙයි මේ ප්‍රෝග්‍රෑමින් වල මේ එක එක තියෙන ලයින්ස් වලින් කියලා තියෙන්නේ මොනවද කියලා. පස් හැබැයි මේක කියවල බලන්න මුලින්ද ළඟට පොඩ්ඩක් හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ ප්‍රෝග්‍රෑමින් වල තියෙන පැටර්න් එක මොකක්ද කියලා තේරුම් ගන්න. මේක අපි සින්ටැක්ස් කියලා කියන්නේ, මේක වේලියක් අපි ලිව්වට පස්සේ ඒක ප්‍රෝග්‍රෑම් එක ලිව්වට පස්සේ ඒකට අපි කියනවා සින්ටැක්ස් එකක් කියලා. මේකේ තියෙන කන්ඩිෂන්ස් අපි කියනවා if conditions තියෙනවා, මේකේ for loops තියෙනවා, boolean's තියෙනවා, එතනින් ගියාම while loops තියෙනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේක ප්‍රෝග්‍රෑමින්ස් වල ඉගෙන ගන්න. හිමීට ඉගෙන ගමු. නමුත් ප්‍රෝග්‍රෑමින් වලදී මූලිකම සිද්ධාන්ත අපි මෙතනදී කතා කරන්නේ නැහැ. මේ කාර්යයකට අදාළ දේවලුයි අපි මොකක් හරි ක්‍රියාකාරකමක් කරාට පස්සේ ඒ ක්‍රියාකාරකමට අදාළ ප්‍රෝග්‍රෑමින් ගැන විතරයි අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් මම උඟක් වෙලාවට ආරාධනා කරනවා ඔයගොල්ලෝ පොඩි හරි අවබෝධයක් ලබා ගන්න කියලා ප්‍රෝග්‍රෑමින් ගැන එක්ක YouTube එක බලලා හරි එහෙම නැත්නම් ක්ලාස් එකකට ගිහිල්ලා හරි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න. අරිබ රසවත් එහෙම නැත්නම් ආශ කරන සබ්ජෙක්ට් එකක්. මට නම් එහෙමයි, මම පුළුවන් තරම් ඒ වගේ අලුත් දේවල් කරන්න උත්සාහ කරනවා. මට පේන හැම මැනුවල් වැඩක්ම මම ප්‍රෝග්‍රෑම් එකක් ලියලා මම ඒක සොෆ්ට්වෙයාර් එකක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරනවා. මම හිතන ඔයගොල්ලන්ටත් එහෙම ආසාවක් ඇති වෙයි කියලා මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකක් දකිනකොට. අපි බලමු දැන් මේ ඉතින් පල්ලෙහාට යනකොට මේ ලූප් එක ඇතුලේ මොනවද ලියලා තියෙන්නේ කියලා මම පල්ලෙහාටම ගියත් එමු ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේකේ turn left, ඒ කියන්නේ අපි left එකට හරවනවා නම් මේ මෝටර වලට කොයි විදිහටද කරන්ට් එක යන්න ඕනේ. high කියලා කියන්නේ කරන්ට් එක දෙන්න කියන එක, low කියලා කියන්නේ කරන්ට් එක නවත්තන්න කියන එක. මේ වගේම තමයි මේක turn right එක, move forward, move backwards, එතනින් ගියාම move stop. දැන් මේකේ කාර් එකේ බැලුවොත් එම කාර් එකේ ඉස්සරහටයි පස්සටයි වමටයි දකුණටයි යන විදිහත් කාර් එක නවත්තන විදිහත් විදියටත් අදාළ ප්‍රෝග්‍රෑම් එක තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් ඒකට අදාළ මේ ප්‍රධානම ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් කොටස තමයි මේ උඩින් අපි ලියලා තියෙන්නේ. කොච්චර දුරකින් මේකට බාධකයක් හම්බුනාට පස්සේ නවතින්න ඕනද, එතනින් ගියාම සර්වෝ මෝටර එක අංශක කීයක් දුර කීයකට හැරෙන්න ඕනද, ඒ වගේ ෆන්ක්ෂන්ස් මේකේ ලියලා තියෙනවා. ඉතින් හිමීට කියවලා බලන්න. මේක දැන් මම මේක පේස්ට් කරගෙන ඉවරයි. අපි බලමු මේක කොහොමද අප්ලෝඩ් කරන්න කියලා. අප්ලෝඩ් කරන්න කලින් මේකේ එරර්ස් මොන හරි තියෙනවා නම් අපි චෙක් කරලා බලන්න ඕනේ. මෙතන මේ හරියක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා මේ ටෙක්ස් පේජ් එකේ උඩ වම් පැත්තේ. මේක ක්ලික් කරලා බලන්න. මේක ඉස්සලාම ඔයගොල්ලෝ සේව් කරගන්න. මම කියනවා මේක සේව් කරගන්න 1 2 3 කියලා මම සේව් කරගන්න. රයිට්. දැන් මේක චෙක් කරලා බලන්න ඔයගොල්ලන්ට පේනවා මේ කම්පයිලින් ස්කෙච් කියලා වෙලා වැටෙනවා. මොන හරි එරර් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් එරර් එක මොකක්ද කියලා. ඒ එරර් එක අනුව අපිට මේකේ මොන වෙනස්කමක් කරලා ඒක නැවත හදා ගන්න පුළුවන්. නමුත් ඒ වගේ වැරදි හදා ගන්න පොඩක් අවබෝධයක් තියෙනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. ඉතින් මෙතන ඩන් කියලා වැටලා තියෙන කම්පයිලින්, ඒ කියන්නේ මේකේ දැනට එරර් එකක් නැහැ. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර බයිට්ස් ගන්නක් මේකට යූස් කරලා තියෙලා තියෙනවද කියලා. හරි, දැන් මේක මට අප්ලෝඩ් කරන්න ඕනේ මගේ Arduino board එකට. ඔයාලට පේනවා මේකේ ඉස්සරහ පැත්තට ඊතලයක් ගහපු එකක් තියෙනවා. ලං කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. අප්ලෝඩ් කියන බටන් එක තමයි මෙතන තියෙන්නේ. අපි ක්ලික් කරලා බලමු. හරි, දැන් ඩන් අප්ලෝඩින් කියලා වැටලා තිනවා. ඒ කියන්නේ මේක තනිකරම පරිගණකයට සෝරි Arduino Uno බෝඩ් එකට මේක කොපි වෙලා ඉවරයි. එහෙම නැත්නම් අප්ලෝඩ් වෙලා ඉවරයි.
මට තව දෙයක් කියන්න අමතක වුණා. මේ මේ ID එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේ කාර් එක පරිගණකයට සම්බන්ධ කරගත්තට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක යම්කිසි විදිහකින් මේ විදිහට අප්ලෝඩ් කරන්න කලින් චෙක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේක හරියටම ප්ලග් වෙලාද කම්පියුටර්කට කියලා. ඒකට අපි කරන්න තියෙන ටූල්ස් වලට ගිහිල්ලා ටූල්ස් වල තියෙනවා මෙතන බෝඩ් එක මෙතන සිලෙක්ට් වෙලා තියෙන්න ඕනේ. මේ අදාළ බෝඩ් එක නැනෝ එකක්ද එහෙම නැත්නම් මෙගා එකක්ද කියන එක අපි මෙතනින් සිලෙක්ට් කරලා තියන්න ඕනේ. ඔටෝමැටිකලි මේක සිලෙක්ට් කරගන්නවා සාමාන්‍ය එහෙම තිබ්බේ නැත්නම් අපි මේක සිලෙක්ට් කරන්න ඕනේ. දැනට මම පාවිච්චි කරන්නේ Arduino Uno බෝඩ් එක. Arduino Uno බෝඩ් එක මේක සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට අමතරව අපි මේ පරිගණකයට ගහන USB පෝට් එක අනු පෝට්ස් තියෙනවා සාමාන්‍යයෙන් සමහර ඒවා තියෙනවා 6 7 8 ඒ වගේ පෝට්ස් තියෙනවා ගොඩක්. ඉතින් ඒ ගහන පෝට් එක අනුව මෙතන වැටෙලා තියෙන්න පුළුවන් මොන පෝට් එකටද අපි මේක කනෙක්ට් කරලා තියෙන්නේ කියලා. පෝට් එක වැදිරලා නොතියෙන්නත් පුළුවන්. ඒ පෝට් එක වැදිරලා නැතුව නමුත් පරිගණකයට සම්බන්ධ වෙලා නමුත් පෝට් එකක් සිලෙක්ට් නොවී තියෙන්නත් පුළුවන්. එහෙම නොවුණු අවස්ථාවක ඔයගොල්ලන්ට පුළුවන් කම්පියුටර් කම්පියුටර් එකේ මයි කම්පියුටර් ගිහිල්ලා ඒකේ මැනේජ් ගිහිල්ලා පෝට් එක අපි එතන හොයාගන්න ඕනේ. හරි මෙතනින් ඩිවයිස් මැනේජර් සිලෙක්ට් කරන්න. ඩිවයිස් මැනේජර් සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ මෙතන මේ කොම් පෝට්ස් තියෙනවා. මේ තියෙන Arduino Uno බෝඩ් එක මෙතන සිලෙක්ට් වෙලා තියෙනවා කොම් 4 කියලා. ඉතින් ඒ කොම් 4 කියන එක අපිට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම කතා කරේ මෙතන මේ කොම් 4 කියන එක සිලෙක්ට් වෙලා තිබෙ නැත්නම් මෙතන සිලෙක්ට් කරන්න කොම් 4 කියලා වල. ඊට පස්සේ අපිට මේ බෝඩ් එකේ විස්තර දැනගන්න පුළුවන්. දැන් අපි දන්නවා බෝඩ් එක හොදා කරලා මේක සම්බන්ධ වෙලා තියෙන කියලා පරිගණකයට. get board info කියන එක අපි select කරොත් එහෙනම් මේ අපි connect කරලා තියෙන board එකේ විස්තර අපිට දැනගන්න පුළුවන්. ඉතින් ඕක තමයි සරලවම කිව්වොත් එහෙනම් කොයි විදිහටද program එක ලියන්නේ, program එක upload කරන්නේ කොහොමද, Arduino Uno board එකට පරිගණකයට කොහොමද Arduino board එක සම්බන්ධ වෙලා තියෙනවද නැද්ද කියලා හරියටම check කරගන්නේ. ওই විස්තර ටික අපි කතා කරා. දැන් මම හිතනවා මේ බාධක මගහැරමින් යන කාර් එක හදන්නේ කොහොමද, ඒකට අවශ්‍ය කරන උපාංග මොනවාද, ඒකට කොහොමද ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කොහොමද, මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න අවශ්‍ය කරන මොකද යූස් කරන සොෆ්ට්වෙයාර් එක කියලා, අපිට මේ සොෆ්ට්වෙයාර් එක කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියන එකයි මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා කියලා. ඉතින් මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලෝ ලිව්වට පස්සේ මම ඊට පස්සේ මම ඔයගොල්ලෝට පෙන්නනම් මේ කොයි විදිහට වැඩ කරන්නේ කියලා මම ප්‍රායෝගිකව. හරි එහෙනම් ඔයගොල්ලෝ කරලා බලලා මට කියන්න. ඔයගොල්ලෝ තව මේකට ඔයගොල්ලෝ උනහරි දෙයක් කරන්න බැරි කමක් නැහැ. ඔයගොල්ලන්ට ලයිට් බල්බ් එකක් එහෙම නැත්නම් මේකට සයිරන් එකක් ඔයගොල්ලන්ට හිතන තව දේවල් මේකට එකතු කරන්න පුළුවන්. එකතු කරලා මාත් එක්ක එකතු වෙන්න ආයෙ පාරක් මට කමෙන්ට් කරන්න පුළුවන් නම් කරපු දේවල් වල වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි මට එවන්න. page එක හරහා හරි YouTube channel එක හරහා හරි ඔයගොල්ලන්ට මට එවන්න පුළුවන්. එහෙනම් මම ගිහිල්ලා එන්න ආයෙ වීඩියෝ එකක් අරගෙන ආයෙ ක්‍රියාකාරකමක් අරගෙන ඔකලොත් එකලා එක්ක වෙන බලාපොරොත්තු වෙන හැමෝටම සුබ අනාගතයක්.